පටන් ගත්ත දවසේ නම් 2020 උදා වෙච්ච මොහොතේ නම් ගොඩක් දේවල් ප්‍රාර්ථනා කරානේ. ආ මේක මෙහෙම වෙන්න ඕනේ. අපි අනිත් හැට ප්‍රාර්ථනා කරා. සාර්ථක වෙන්න ඕනේ. අපි සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ. ඔබ ගොඩාක් ප්‍රාර්ථනාවන් අපි කරානේ. හිතල ලොකු ලොකු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අපේ හිතවල තිබ්බා. අනිවාර්යයෙන්. බල වෙනකොටත් ඒව තියෙනවා. ඒවත් එක්කම අපි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. මගේ එකම එක ප්‍රාර්ථනාවයි මේ අවුරුද්ද පුරාවටම තියෙන්නේ. ඒ තමයි මේ අවුරුද්ද පුරාවටම අහම්බෙන්වත් බොරු කරන මිනිස්සුන්ග, අයව නැත්නම් මිනිස්සුන් රවට්ටන මිනිස්සුන්ග මගේ ජීවිතේට එන්න එපා. අනේ. හමු වීම් තියන්න එපා. මගේ ඔයගේ මූණෙන් මට පේනවා. ඒක ඉෂ්ට වෙයිදෝ කියන සැකේ කොහොමද මගේ ඉස්සරහාම ඉන්නේ ලෝක බොරුවක්. එහෙම කතා කරන්න බාරා. මං වාඩි කොච්චර පක්ෂපාතීද. ඒක හරි. හැබැයි බොරු කරන්නේ. මං කොච්චර සත්‍යවාදීද ආචාර්ය. සත්‍යවාදී රයිට්. ඔය බොරුව පටන් ගන්න ඇත්තම මතකද පාසල් කාලේ? එහෙම කිව්වනේ අපි ස්කූල් කාලේ බොරුද කරේ? නෑ 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 සමහරවල් පොඩි පොඩි බොරු අපි කරා. මතකද දන්නේ ස්කූල් යන්න බැරි වුණාම බඩරිදනවා අම්මි ප්ලස් මොෂන්. ආ එහෙම යම් යම් දේවල් අපි භාවිතා කරා නේද? අද ටීචර්ස්ලා එන්නේ නැහැ කිව්වා. අද මේ මෙහෙම කතන්දරත් අපි සමහරවල් කියනවා. අද ළමයි එන්නේ නැද්ද මේ දාස්සල වැඩි උගන්වන්නේ? ඔව් එහෙම කියලා තියෙනවා. නිතරම ස්කූලේ වගේ දවස් තිබ්බනේ. අපේ ස්කෝලේ මම නිතරම වතුර වලට යට කරා ගරි ගම් වතුර පත්ත වලට. ඒ යට වෙච්ච විදිහට ස්කෝලේ හොයාගන්න නැති වෙන්න ඕනේ. පිටණියත් එක්කම යට වෙලා මේ වතුර පොඩ්ඩක් දාලා. ඔව්. අර උණ හදාගන්න විදිය. සුදුළුණු බිග් දෙකක් අත් දෙක යටින් තියාගෙන අග රස්ටි කරගන්න එහෙම ට්‍රයි එකක් දීලා තියෙනවා අපි නේද? මන්නම් ගොඩක් ට්‍රයි කරා. හැබැයි මට නම් උණ හැදිලා නැහැ. අනේ වඩත් හැදිලා නැහැ. මගේ අඟ රස්නේ වෙලත් නැහැ. සමල්ලාට ඒක මං හිතන්නේ ඒ කාලේ ආයට වෙන්නේ අපිට නැතුව ඇති එහෙම වෙන්නේ. ඉතින් කොහොම හරි ඔය පොඩි කාලේ අපි කරේ පුංචි පුංචි බොරුනේ. වයසින් වැඩි වෙනකොට එතකොට ටිකක් ලොකු වෙනකොට බොරුව ටික ටික දරුණු වෙන්න පටන් ගන්නවා. නේ මතක් කළ බානක බැස් නේද? කසාද බැඳලා පස්සේ වයිෆ්ට කියන්නේ බොරුනේ. බොරුවක් වහන්න තව බොරුවක් කියනවා. ඒක ඉතින් අපි දැකලා තියෙනවා නේද? සමහරවිට ඔෆිස් වල පවා නේද ලොක්ක අපිට බොරු කියනවා, අපි ලොක්කට බොරු කියනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි කිසිසේත් මේ දේ මතක තියා ගන්න ඕන, අමතක කරන්න හොඳ නැහැ. ඕකේ. කිසිසේත් මේක අමතක කරන්න එපා. මොන එකයි වැදගත් වෙන්නේ මේ ඔය බොරු කරලා කවදාවත් පැවැත්මක් නැහැ. අනිවාර්යයෙන්. එක බොරුවක් වහන්න තව බොරු 1000ක් වෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් බොරුවෙන් පැවැත්ම හදා ගන්න එපා. ඒක ඇත්ත. ඔය අපි ආදරය කරද්දිත් බොරු කියනවනේ සමහර අය කියනවා. අනේ කමන්නේ අනේ. ඔන්න ආදරේනේ බොරුවක් කිව්වේ. හදා ගන්න පැටියෝ මං වට බොරුවක් කිව්වේ. විලි ලැජ්ජරද්ද බා. මම කවදාකවත් නෙමෙයි මේ කම්ටිම් කරන්නේ. ආ බොරු කිය කියා හදාගන්නේ. මං කවදාකවත් කරන්නේ නැහැ. ඇත්ත තිත්තයි කියලා අපි කියනවනේ. නෑ අපි ඇත්ත රසවත් කරන්න ඕනේ. මේ හින්දා හැම අවස්ථාවකදීම ජීවිතේ බොරු කරන්න එපා. ඇත්තට ඇත්ත ඇති සැටියේ පෙන්වලා දෙන්න. ෆස් දැන් ඔය මේ ආදර කතාවලත් ගොඩාක් වෙලාවට කොතනක හෝ තැනක පුංචි හරි බොරුවක් තියෙනවනේ. බයිතන. ඉතින් ඒක කොහොමද අපි වළක්වා ගන්නෙ? ඒ බොරුවත් කියන්න ඕනේ. ඒක නෑ බං. ඔකද? නෑ. ඒ බොරු කියන්නේ. බොරු කළා නම් ඔබ ආදරේ කරන්නේ, ආදරේ නොකර ඉන්නේ. හරි. බොරු කළා ආදරේ. තීරවන්නේ නෑනේ. බොරුවෙන් ආදරේ ජයග්‍රහණය කළා වැඩක් නෑ. ආදරේ කියන්නේ උතුම්ම දෙයක්. හැමෝටම අපි ආදරේ කරනවා. ඉතින් අනිවාර්යයි. ඒ ආදරේ ඇතුළෙත් බොරු කරනවා කියන්නේ වැඩක් නෑ. සමහර අය දැන් ඔය ආදරය කරන කාලේ බොරු කරලා නෝන්ඩි වෙනවා, මාට් වෙනවා. එතකොට ඒක ඈත් වෙලා, වෙන් වෙලා, ප්‍රශ්න වෙලා බ්‍රේක් අප් වලට ගිහිල්ලා නේද? එහෙම තැනට එනවා. දැන් අපි දන්න අපේ දිමාගේ how many breakups නේද? ඔයයි දිමයි වෙනසක් නැහැ. මොකද්ද මගේ බොරු කරලා කොල්ලන්ට ගෙල්ලන්ට මාට් වෙලා මම බොරු කරලා නැහැ. ඉතින් මේ දිමාගේ ෆෝන් එක නිතරම මිනිහා අන්ලොක් තියලා හොය යනවනේ. ඔව්. ඉතින් මට අපේ ඔෆිස් එකේ ඉන්න හොඳ අපේ ඉන්න වටියම්ම කෙනෙක් මම
excuse me ako yekena gamike nam gam kiyanne mata pennwa menna chat ekak kiyala oh my god dimage deka thuna kaul giya ha meka mama hithana crush ekak dimage a crush ekak me try karanawa me kellata kohomari me 31 raya 12ට තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඔව්. රයිට් මම දැක්ක chat එකේ හරිය නෑ එහම බලන්නේ කණුන්ගේ chats එහෙම. හරිය නෑ කිය කියා බැලුවා. ඒ අපිත් මිනිහා බලලා ඉඳ අපිත් ඔය දේ මොකද නේද? අවුලක් නෑනේ. ඇත්ත. ඔව් ඉතින් කොහොම හරි chat එකේ මේ උඩම දිමා හරියටම 12ට දාලා තිනවා happy new year මගේ රත්තරන් කියලා. නම සේව් කරලා තියෙන්නේ crush එක කියලා. ක්‍රෂක කියලා ලස්සන පින්තූරයක් මම බැලුවා ඒ ෆොටෝ එකේ ලස්සන ගෑන ළමෙක් මේ පස්සේ මේ ගර්ල් රිප්ලයි කළා හරියටම 12යි 3ට අනේ හරියටම 12ටම ඔයා විශ් කරලා තෑන්ක්ස් දිමා කියලා ඕකේ ඕකේ පස්සේ මිනිහා ආයෙ රිප්ලයි කළා මං ඉතින් රෑ වෙනකන් හැරන් හිටියා ඔයාට විශ් කරන්න ඕකේ වෙන කවුද ඔයාට රෑ 12ට විශ් කරේ පස්සේ ඒ ගර්ල් රිප්ලයි කරලා තිබ්බා තව ඉතින් වෙන කෙනෙක්ට කියලා විශ් කරේ මගේ බොයෆ්‍රෙන්ඩ් තමයි කියලා හොඳ වැඩේ දිමාට